අද අපි වීඩියෝයෙන් කතා කරන්නේ ගම් එකක් හදාගන්න විදිහ. ඔය රට මොනවා හරි කොළයක් අලව ගන්න ගියම ගම් බෝතලයක් කඩෙන් ගෙනලා තමයි අලව ගන්න වෙන්නේ. ඒත් අදින් පස්සේ වරට පුළුවන් මේ ගම් ගෙදර හදාගන්න. මේක හදන හරි විදිහ බලාගන්න අද මගේ වීඩියෝ එකේ. ඔයාලට තියෙන්නේ මේකට අවශ්‍ය කිමිකල් වර්ග ගෙනල්ලා ගෙදර හදාගෙන කඩවලට දාලා විකුණන එක. මගේ චැනල් එකෙන් මම ඔයාලට කියා දෙන සොයන් රැකියාව කරන විදිහ. මගේ චැනල් එක බලලා ඔයාලට පුළුවන් මොකක් හරි සොයන් රැකියාවක් පටන් ගන්න. සොයන් රැකියාවක් කරන්න ආසාවෙන් ඉන්න ඇයට මගේ චැනල් එක බැලුවම ඕනම විදිහ සොයන් රැකියාවක් පටන් ගන්න පුළුවන්. මම නිවැරදි වේක කරන ආකාරය කියා දීලා තියෙන්නේ. අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න තැන් පවා කියා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් හරි විදිහට සොයන් රැකියාවක් පටන් අරගෙන ජීවිතේ ජය ගන්න. ඔන්න අද මම කියා දෙන්න යන ගම් හදන විදිහ. අපි බලමු මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටකොටුවේ බංගසාල වීදියෙන් ඔයාලට ගන්න පුළුවන්. කෙමිකල් කඩවල මේ හැම දෙයක්ම තියෙනවා. මේකට මුලින්ම අවශ්‍ය වෙන්නේ PVA. PVA කියලා හඳුන්වන්නේ පොලිවිවයිල් ඇල්කොහොල්. මේක මද්‍යසාර වර්ගයක්. මේකට අපිට අවශ්‍ය වෙනවා PVA ග්‍රෑම් 50ක්. ඊළඟට අපිට අවශ්‍යයි ෆෝමලින් ග්‍රෑම් 100ක්. ඒ දෙක තමයි වරට මේ කිමිකල් කඩෙන් ගේන්න ඕනේ. ඔයාලට බෝතල් ටිකක් හොයාගත්තාම මේ ගම් බිස්නස් එකක් විදිහට විකුණන්න පුළුවන්. දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මේකට අපිට තව වතුර ග්‍රෑම් 200කුත් ඕනේ. මුලින්ම ඔයාලා ගිනාපු PVA ටික භාජනයකට දාගන්න. මේක හදන්න ඔයාලා ප්ලාස්ටික් භාජනයක් හරි වීදුරු භාජනයක් හරි ගන්න. PVA ටික දැම්මට පස්සේ ඔයාලා ෆෝමලින් ටික දාගන්න ඕනේ. ෆෝමලින් කියලා හඳුන්වන්නේ විසබීජ නාශක ධීරයක් කියලා ඔයාලා දන්නවා. ඒත් මේක කෑම වලට, විසබීජ නාශක වලට, ඖෂධ වලට, රූපලාවණ්‍ය නිෂ්පාදනයට ගොඩාක් භාවිතා කරන්නේ කල් තියාගන්න ද්‍රව්‍යයක් විදිහට. අපි මේ ගම් එක හදාගන්න වෙලාවට මේක පාවිච්චි කරන්නේ කල් තියාගන්න ද්‍රව්‍යයක් විදිහට. නැත්තම් අපේ ගම් එක සවුත් වෙනවා කියලා ඔයාලා දන්නවා. දැන් අපි මේ PVA එකට ෆෝමලින් ටික එකතු කරලා හොඳින් දිය කරගන්න ඕනේ. මේක ටිකක් හොඳින් දිය වුණාට පස්සේ ඔයාලට පේනවා මේ කුඩු ටික ඔක්කොම දිය වෙලා තියෙනවා. දැන් ඔයාලා ගෙනාපු වතුර ටිකත් මේකට දාලා හොඳින් දිය කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඔයාලගේ ගම් එක හැදිලා අවසන් වෙනවා කියලා. දැන් ඔයාලට තියෙන්නේ මොකක් හරි දෙයක් අලවලා බලන්න. මොකද PVA කියන්නේ විස සහිත ද්‍රාවණයක් නෙමෙයි. මේකේ FDA එකේ පවා අනුමැතිය හම්බෙලා තියෙන ද්‍රව්‍යයක්. ඒ හින්දා ඔයාලට PVA එක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලගේ ගම් එක හදලා අවසන් හින්දා බෝතල් වලට දාලා ඔයාලට දිගටම පාවිච්චි කරන්න පුළුවන්. සුවයන් රැකියාවක් විදිහටත් ඔයාලට පුළුවන් මේ ගම් එක පාවිච්චි කරලා නිෂ්පාදනයක් පටන් ගන්න. ඉදිරියටත් මගේ channel එකෙන් වටිනා වීඩියෝ නරඹන්න කැමති නම් මගේ channel එක අදම subscribe කරන්න.